समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्तदं धम्मस्तवनकालो अयं भदन्ता धम्मस्तवनकालो अयं भदन्ता धम्मस्तवनकालो अयं भदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु खतमोत विक्खवे मिच्छा जीवो पुरनालपनाने मित्तिकता निप्पेसिकता लाभेन लाभं निजिगीसनतायं विक्खवे मिच्छा जीवोति साधु 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 सदा बुद्धि संपन्न पिन्नत्नी सम्मा सम्बुद्धरजानन् वहन्सी देशना करपु धर्मयट अनुव ඒ ජීවිතය අපේ సంతානය සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගන්නේ නැතුව ජීවත් වුණොත් සසර ජීවිතේ නොයෙකුත් භයානක සත්‍යයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ලෝකය නිර්මාණය වෙන ආකාරය, ලෝකයේ ස්වභාව ධර්මය තුළ තියෙන නීති පද්ධතිය, මෙහෙමුණොත් මෙහෙම වෙනවා, මෙහෙමුණොත් මෙහෙම වෙනවා කියලා අපිට නොතේරෙන, නොපෙනෙන, නොදැනෙන සියල්ල ඒසු සහිතව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා. අපි එක එක විදිහ වෙලා ඉපදිලා, එක එක පාට ඇතුව ඉපදිලා, එක එක සැප ඇතුව ඉපදිලා, එක එක බල ඇතුව ඉපදිලා, එක එක විවිධ දෙමව්පියන් අපිට උරුම වෙලා, විවිධ ශරීර අපිට උරුම වෙලා, ඒවා අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ උරුම වෙච්ච විදිහටයි ජීවිතේ ජීවත් කරවන්න වෙලා තියෙන්නේ. ඒවා අපි හිතන්නේ නැහැ ඇයි මට එහෙම වුනේ කියලා. ඉන්නනේ අපිට මෙහෙම එක එක්කෙනාට එක එක්කෙනාට ආවේනික ජීවිත ලැබිලා තියෙන්නේ. පෙර කරපු කර්ම වේගයන්, පෙර කරපු කුසලයන් අකුසලයන් අනුව. එහෙනම් ඒවා හරියටම දැන ගැනීම ඉතාම වටිනවා. ඉතින් අද දවසේ අපේ ජීවිතේ අපි තේරුම් ගත්තොත් අපිට සසර ජීවිතය සූපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම නමුත් ඒ කෙනාට දැනෙන හැටියට කොහොම යමක් කිව්වත් බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, ලෝකේ අවබෝධ කරගන්න උත්තමයාණන් වහන්සේලා මේ පංචපාදානස්කන්ධය කවදාකවත් වර්ණනා කරන්නේ නැහැ. කවදාකවත් මේ ශරීරයක් වර්ණනා කරන්නේ නැහැ. මොකද හිතේන ආදීනවේ ඊටාම ප්‍රබල හින්දා. මේකින්ද අපි මේකෙන් අතමිදෙන විදිහ ගැන සාකච්ඡා කරන්න ඕනේ. මේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ ධර්ම කරුණු විතරක් එකතු කරගන්න ධර්මදේශනා මාලාවක් නෙවෙයි. අපි අපේ පෞද්ගලිකත්වය හොඳින් පිරික්සලා බලන ධර්මදේශනා මාලාව. ඒක අපි මේ අත්තන්ගේ පෞද්ගලිකත්වය පිරික්සලා බලනවා නෙවෙයි. කවුද තමන්ගේ පෞද්ගලිකත්වය පිරික්සලා බලන්නේ? තමන්මයි. තමන් තමන්ගේ අභ්‍යන්තරය පිරික්සා බලනවා. මම කොහොම කෙනෙක්ද? මගේ දැනට මං කරගෙන යන ජීවිතයේ වැඩපිළිවෙල මොකක්ද? මේ වැඩපිළිවෙල දිගටම යන විදිහට මම කටයුතු කරොත් මගේ සසර කුමක් වෙයිද? නිවන් දැකීම සඳහා මම කළ යුත්තේ කුමක්ද? ආදී වශයෙන් ප්‍රායෝගිකව තමන් ඉන්නේ කොතනද කියලා සොයා බලමින් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ප්‍රායෝගිකව තමන් මේ දේවල් වලට මෙහෙම මුහුණ දෙනවාද කියලා ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ගන්න උත්සාහයක් තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ. අදෙහි 79. අපි පළවෙනි ධර්මදේශනාවලදී වැඩියෙන්ම කතා කරේ සංසාර ජීවිතයේ කඩයිම ගැන. සංසාර ජීවිත කෙලවර කිරීම ආරම්භ වෙන අවස්ථාව ගැන. හැමදාම අපිට සිත් පහළ වෙලා එක එක සිත් පේලි පහළ වෙනවා. සමහර දවස්වල සරහ සිත්, සමහර දවස්වල ආදර සිත්, සමහර දවස්වල කලකිරීම සහිත එක මොහොතක හොඳ හිත් පහළ වෙනවා වගේ වෙලාවකට
නරකසිත වෙලාවකට පානගත අදත්තාදාන කාම මිත්‍යාචාර උසාවාද විස්නාවාද පරුසාවාද සම්පප්පලාප වෙලාවට ඒ අනිත් පැත්ත වෙලාවකට මෛත්‍රී සාගත සිත වෙලාවකට බොහෝම පරිත්‍යාගශීලී අදහස් ඉතින් මේ වගේ අපෙන් ආරාධනාවක් නැතුවම අපිට මේ සිත් පහළ වෙනවා ඔහොම ඔහොම පහළ වෙන සිත් පරම්පරාවේ කවදා හරි දවසක මාර්ග සිතක් පහළ වෙනවා එතනින් පස්සේ පහළ වෙන්නේ ඵල සිතක් අපේ මේ සිත්තේදී නිකන් ඉබේ පහළ වෙනවා නෙවෙයි තරහ ඇති වෙනවා නම් ක්‍රෝධ ඇති වෙනවා නම් වෛර ඇති වෙනවා නම් රාග ආදී කෙලෙස් ධර්ම ඇති වෙනවා නම් ඕනෑම දෙයක් සිද්ධ වෙන්නේ හේතු සහිතවයි අතීතේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා එකතු වෙලා උපනිෂෝ පරික්කාරෝ කියන ආකාරයට හේතු වෙලා එකතු වෙලා නැවත 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 සිත් පහළ වෙනවා ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරා කෙනෙක් තුළ මාර්ග සිතක් පහළ වෙන්නේ මාර්ග සමාධිය ඇති වෙන්නේ තවත් කාරණා හතකම එකතුවක් කියලා නිකන් හතක් නෙවෙයි ප්‍රධානියෝ හත් කෙනෙක් අපි විතක සම්මාදිටිකයි විතක මිත්‍යා දෘෂ්ටිකයි විතක සම්මා සංකල්ප තියෙන අතර විතක කාම සංකල්ප කියන්නේ මිත්‍යා සංකල්ප විතක මෛත්‍රී සිතුවිලි තියෙන අතර විතක ව්‍යාපාද සිතුවිලි ගැටන සිතුවිලි තියෙනවා විතක කරුණාවන්ත සිතුවිලි මුදිතාව සම්පන්න සිතුවිලි තිබ්බට විතක වචනෙන් හරි කාවහල් සිද්ධාන්ත බලලම නැද්ද නේද වචනෙන් හරි සිද්ධාන්ත බලන ගතිය තියෙනවා එහෙනම් එහෙම සිතුවිලි උපදිනවා අපිට එතකොට එහෙනම් විතක සම්මා සංකප්ප වෙන අතරේ විතක මම ඒ ගන්න වෙනවා විතක මිත්‍යා සංකල්පයි විතක සම්මා වාචා විතක මිත්‍යා වාචා එක එක්කෙනා තුළ මේ අංග පහළ වෙන ගතිය පහළ වෙන ස්වභාවය පහළ වෙන බලය වෙනස් සමහර අයට යහපත් ක්‍රියාවන් සිදු කරන්න ඕනේ කියලා ඇතුලෙන් හැඟි පහළ වෙන හැඟීමට ප්‍රතිවිරුද්ධව අයහපත් ඒවා කරන්න ඕනේ කියලා හිතෙනවා සමහර අයට යහපත් ක්‍රියා කරන්න ඕනේ කියලා ඇති වෙලා තියෙන සිතුවිලි තියෙනවා අපිටම කාමයේ වර්ධවා හැසිරෙන එකෙන් වැළකෙනවා කියලා යම් කිසි කෙනෙකුට හොඳ සිතුවිල්ලක් තියෙනවා ඒක මොන කල්පනාවක්ද ඒක මොන පැත්තටද කියන්නේ සම්මා සම්මන්තය නේද එයා යහපත් විදිහට ක්‍රියා කරන කෙනෙක් එයාගේ හැම වෙලේම ඇතුලෙන් එන සිතුවිල්ල තමයි සම්මා සම්මන්ත කියන්නේ කයෙන් කෙරුණට ඒකට මුල් වෙන්නේ මොකද්ද? අය නෙවෙයි මේ වැඩේ කරන්නේ හිතයි. හිතේම තමයි ඒකෙන් වේරමණි වලක්වා ගැනීමේ අදහස තියෙන්නේ හිතටමයි. එතකොට මම කාමයේ වර්ධවා හැසිරීමෙන් වලකිනවා කියලා දැඩි හැඟීමක් තියෙන කෙනෙකුට ඒකෙන් වලකින්න ලේසි. කාමයේ වර්ධවා හැසිරෙනවා හැසිරෙන එකෙන් නව වලක්වා ගන්නවා කියලා පොඩි හැඟීමක් තියෙන කෙනෙකුට කාමයේ වර්ධවා හැසිරෙනවා කියලා ඇති වෙන හැඟීම ප්‍රබල වුණොත් අරට වැඩිය අන්නරක ක්‍රියාත්මක භාවයට යනවා. ඒත් අපිට තේරෙන්න ඕනේ අපේ චේතනාව කුසල චේතනාව ප්‍රබල වෙන්න ඕනද නැද්ද? කුසල චේතනාව ප්‍රබලව අපේ හිතේ නැගෙන විදිහට සකස් වුණේ නැත්නම් අපිට වළක්ව ගන්න බැරි වෙනවා. ඒක ගැන ආසන්නයේම තියෙන දේශනාවලදී අපි මේක තව පැහැදිලි කරගන්නවා. නමුත් මේ වෙලාවේදී අපි බලන්නේ මේ ප්‍රධානියෝ කියලා කිව්වේ කවුද? ඔය සම්මා කම්මන්ත ආදී දේවල් දැන් අද අපේ සාකච්ඡාවේදී මේ සම්මා ආජීවය. එතකොට සම්මා ආජීවය කියන්නේ වැරදි ජීවිතයක්. ජීවිතය ජීවත් කිරීම සඳහා කුහනා ලපනා ආදී අපටි ක්‍රියා අපටි කතා අනුව රවට්ටන ආකාරයේ ගුණමකුකම් ඊළඟට ලාභයෙන් ලාභය උපදින විදිහට කරන නොයෙකුත් කූර කපටිකම් ආන් ඒ වගේ දේවල් කරලා ජීවිතේ ජීවත් කරන්න සමහර අයට සිත අභ්‍යන්තර හැඟීමක් තියෙනවා අල්ලුවක් තියෙනවා නේද සමහර අයට එහෙම නෑ මම කපටිකමින් ජීවත් වෙන්නෙම නෑ කියලා ප්‍රබල හැඟීමක් තියෙනවා එතකොට ආන්ගේ ප්‍රබල හැඟීම කොච්චර තියෙන්න ඕනද දන්නේ නිවන් දකින්න මම වැරදි විදිහට ජීවත් වෙන්නේ නැහැ. මම වැරදි විදිහට ක්‍රියා කරන්නේ නැහැ. මම වැරදි වචන කියන්නේ නැහැ. මම යහපත් වචන වලින්ම ජීවත් වෙනවා. මම වැරදි සංකල්ප වල ඉඩ තියන්නේ නැහැ කියලා. මම වැරදි එතකොට යහපත් දෘෂ්ටියෙන් ජීවත් වෙනවා කියලා. ඒ යහපත් දෘෂ්ටියේ කොච්චර හාත් කෙනෙක් තුළ වර්ධනය වෙන්න ඕනද? ආන්ගේ වර්ධනය වෙන්න ඕන ප්‍රමාණයට කියනවා මාර්ගාංගයක්. හරිද? සම්මා සංකප්පයක් මෛත්‍රිය වගේ සිතුවිල්ලක් මෛත්‍රියන එක්කම්ම වගේ සංකල්පනා
හිතේ චේතසෝ අභිනිරෝපණ අප්පන අව්‍යප්පන ධ්‍යාන මට්ටම් වලට වර්ධනය වෙන්න ඕනේ. ආගෙතර කියන එක මාර්ගාංගයක් කියලා. එතකොට සම්මා වාචා කියන එක අපි සාමාන්‍යයෙන් දැනට මොනවද? මුසාවාදා වේරමණි. මුසාවාදයෙන් වැළකීම. පිසුනා වාචා වේරමණි. සමහර අය වේරමණි නේද වැළකෙන්න ඕන කියලා අදහසක්වත් නැහැ. සමහර අය වැළකෙන්න ඕන කියලා අදහස තිබ්බට ඒක ක්‍රියාත්මක භාවයට යන්නේ නැහැ. එතකොට කේලම් වගේ දේවල් වලින් බොරු කියන ඒවායින් වැළකෙනවා විතරක් නෙවෙයි පින්නත් නේ. ආරති විරති පට විරති වේරමණි. ඇලෙන්නේවත් නැහැ. ඒකට දැන් උපදූප කියන එක කියන්න පුළුවන්. උපදූප වල සමහර අය ඇලිලා ඉන්නේ. ගැලවෙන්නම බෑ. උපදූප කියන තැන් වල නිකන් අර නේද අතන දකින්න නම් උන් කීප දෙනෙක් එකතු වෙලා උපදූපයක් කියනවා. අතපයේ ක්‍රියාකාරීත්වයෙන් තේරෙනවනේ තින්නේ. එතකොට මොකද වෙන්නේ මේ පැත්තින් ඉන්න කෙනා? ආන්දමකට යකඩයක් ඇදෙනවා වාගේ නිකන් යනවා නෙවෙයි මේ කිලෝ 80 ඒ පැත්තට ඇදිලා යවෙනවා. ආන් එහෙම ඒක නවත්ත ගන්න බැරි කන් තියෙනවා. එතකොට ඒක නවත්ත ගන්න ඕනේ කියලා තියෙන හැඟීම ඒකට තියෙන ආසාවට වඩා ගොඩාක් වැඩියෙන් තියෙන්න ඕනේ. කොච්චරද කවදා හරි දවසක නිවන් දකින්න මොහොත උදා වෙනවා නම් මාර්ගසිතක් පහළ වෙන මොහොත ඒ පිළිබඳ ඇලීමක්වත් නැහැ. ඒ පිළිබඳ ගානක්වත් නැහැ. අර පැත්තේ ඕපදූප කියනවා කියලා ඉතින් ගානක් නැහැ. ඒ කියන්නේ ඒකත් ගැටීමකුත් නැහැ. ඇලීමකුත් නැහැ. ඒකෙන් සම්පූර්ණයෙන් හිත වෙන් වෙලා ඒකේ අවශ්‍යතාව මාත්‍යයක්වත් අවශ්‍යතාව මාත්‍යයක්වත් නැහැ. එහෙනම් නොසන්සුන්කමක් නැහැ. වළක්ව ගන්න ලුමනාවකුත් වළක්ව ගන්න දෙයක්වත් නැහැ. ඇයි? ඉතින් ඇලීමක් නැත්තම් වළක්ව ගන්න දැන් මට මෙතන මේ පවන්නත් මේ පවන්නත් මම මෙතන දිග දාලා ගියා කියලා ආටවත්පත් මේක ගැන ප්‍රශ්නයක් එනවද? ඇයි? ඒකෙන් මේ අයට වැඩක් නැති හින්දා. නේද? මේ කාටවත් වැඩක් නැති හින්දා මේක ගැන ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ ඕපදූප වලින් වැඩක් නැත්තම් ආයකට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ හිත නිදහස් කරගන්න. නිදහස් වෙන අවස්ථාව තමයි ඔන්නේ මාර්ග අවස්ථාව කියලා කියන්නේ. ආරති සති කියන්නේ ඇලීම. ආරති කියන්නේ ඇලීමෙන් නොය ආරති කියන්නේ නොඇලීම. විරති කියන්නේ ඇලීමෙන් වෙන්වීම. පටිවිරති කියන්නේ ඇලීමෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීම. අන්න ඒ වගේ අතුලාන්ත සිතුවිලි මාත්‍රයක්වත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදි වශයෙන් මේ මාර්ගයේ වැඩෙනකොට ඔය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනේදී ඒ සඳහා ඇලීම් මාත්‍රයක්වත් නැති අවස්ථාවක් උදා වෙන්න ඕනේ. ඒක ප්‍රමාණිකුලව පුරුදු පුහුණු කරන්න ඕනේ. අපිට අපුරු වදන කියන්නේ නැතුව පුරුදු පුහුණු කරන්න ඕනේ. අපේ හිතේ පුරුදු පුහුණු කරනකොට කාලයක් යනකොට ඒකේ ආදීනව දැකලා ඒක අවබෝධ වෙන අවස්ථාව ප්‍රහාණය වෙන. ඒ කියන්නේ ආය කවදාකවත් නූපදින තත්ත්වෙට පත් වෙන අවස්ථාව තමයි මාර්ගසිත කියලා කියන්නේ. අත තේරුම් ගන්න අවස්ථාව. ඒ තත්ත්වෙට පත් වෙනතුරු අපි වීරියෙන් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මේ එහෙම උත්සාහයක් එහෙම තියෙනවද දන්නේ? මම මේ පරස වචන නොකිය ඉන්නේ නිවන් දැකීම සඳහායි කියලා පරස වචන කියන්නේ නැති කෙනෙක් ඉන්නවද දන්නේ? මගේ මේ හිස් වචන නොකිය ඒකෙන් වැළකී සිටීම ඒකට මේ තියෙන කර්මකාර ඇලීම මේ ඇලීම තමයි නේද සසරමාව හාවෙක් වේක් මීයේ කිබ්බේ කුකුලෙක් නරියෙක් කරන්නේ මේ වෙලාවේ තියෙන ඇලීම අය කොහෙවත් තියෙන ඇලීම නෙවෙයි අදාස වලත් මොකද වෙන්නේ නේද ඒකින්ද ආය පසුව මේ පස්සේ උත්තරයක් අරගෙන මම මේ ඇලීම අයින් කරනවා නේද ලොකුවට මේක කරනවා මම මේ නේද මම හිත බූගාගෙන මෙහෙම ඒව පස්සේ ඒකට අවස්ථාව උදා වෙන්නේ නැහැ දැන්ම වැඩේ පටන් ගත්තේ නැත්තම් සාමාන්‍ය ජීවිතේ අපි ජීවත් කරනකොට හරි ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්න ඕනේ. මලක් වගේ වෙන්නකො කොච්චර හොඳද බලන්න. නේද? කටක් වගේ වෙන එකද හොඳ? මලක් වගේ වෙන එකද හොඳ? අටුවක්. හැමතැනම ඇනෙනවා. නේද? නෑ. එහෙනම් එක මාත්‍රේ තමයි මලුයි කටුයි ඔක්කොම තියෙන්නේ. එහෙනම් මේ සමාජයේ මේ ජීවත් වෙන මිනිස්සු අතරම තමයි මල් වගේ අනිත් අයට දැකීමනුත් ප්‍රීතියක් උපදින්නේ. කතා කරොත් හරියට මලේ සුවඳ වගේ නේද මලක් වගේ ජීවිතයක් කතා කරොත් හරියට මලේ සුවඳ වහනේ වුණා වගේ කොහොමද දන්නේ දැනට නේද දැනට හිතන්න මම කොහොම කෙනෙක්ද එතකොට කියයි හාමුදුරුවනේ ඕවා නම් කතා තමයි මේ සමාජයේ හැම ජීවත් වෙන්න බෑනේ
මේ සමාජයේ මලක් වගේ ඉන්න බෑ. යකු වගේ ඉන්න ඕනේ. එහෙමද? නේද? මේ අපේ කාගේ නිදහසට කාරණාවද? අපේ නිදහසට කාරණාව කෙලස් භාවිතා කරන්න ඕන හින්දා අපි කියනවා මේ සමාජයේ එහෙම ඉන්න බෑ. මේ සමාජයේ එහෙම ඉන්න අය නෑ කියලා හිතන්නේ. ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජීවමාන බුදුපියන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී කුහක මිනිස්සු හිටියේ නැද්ද? දුස්තිල මිනිස්සු හිටියේ නැද්ද? සාසනික විලෝපී වැඩ කරන අය හිටියේ නැද්ද? සාසනයට ගරහන අය හිටියේ නැද්ද? අම්මා මරපු අය හිටියේ නැද්ද? තාත්ත මරපු අය හිටියේ නැද්ද? දූෂකයෝ හිටියේ නැද්ද? අනේ දැන් ආය මේ දැන් කියන දැන් කාලේ බෑ. එහෙනම් තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන පරිසරය වැරද්ද නෙමෙයි මෙතන තියෙන අපේ හිතේ තියෙන ඉදිරියට යන්න තියෙන අකමැත්ත, කෙලෙස් අත්හැර ගන්න තියෙන අකමැත්ත. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ මිත්‍යා ආජීවය කියලා කියන්නේ නිව සම්මා ආජීවය කියන්නේ නිවැරදි දිවි පැවැත්ම. නේද? මේක කොහේ තියෙන එකක්ද? ඉතලම අපි එතෙන්ට යමු. නිවැරදි දිවි පැවැත්ම කියන එක කෙනෙක්ගේ ජීවිතයක් දිහා බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක් ඒක ඇත්ත. නේද? එතකොට ඒක එයාගේ ගෙදර තියෙන එකක්ද? ඒක එයාගේ වැඩපලේ තියෙන එකක්ද? ඒක එයාගේ ශරීරයේ තියෙන එකක්ද? එහෙනම් සම්මා ආජීවය කියන එක තියෙන්නේ කොහෙද? සම්මා ආජීව කියන එක චේතනාවක්, සංකල්පයක්, හැඟීමක්. මොකක්ද හැඟීම? මම වැරදි දිවි පැවැත්මෙන් ජීවත් වෙන්නේ නැහැ කියන ප්‍රබල හැඟීමයි. හරි, මලත් බෙල්ල ගහලා ගියත් අකුණක් පාත් වුණත් මහ පොළොවට නැති වුණත් මම නම් වැරදි දිවි පැවැත්මට යන්නේ නැහැ. සමහර අය ලස්සනට කියනවා, පාරේ බහැලා හිඟා කෑවත් මම නම් අනුන්ට කරදරයක් කරන්නේ, අපටින්ග කරන්නේ මොකක්වත් නැහැ කියලා සූදානම් වෙන අය නැද්ද? ඉන්නවා නේද? ඇයි? හරවා එකතු කරා, මෙව්වා එකතු කරා, අච්චර දේවල් මෙච්චර දේවල් පරම්පරා හතකට අපටිකම් කරලා හම්බ කරගත්තා කියලා අරයන්න එහෙම පුළුවන්. අර බලන්න ළමයෙක් ඉපදෙනකොට අම්මලා කියනවාද, මට මේ පර්චස් 10ක ඉඩමක් තියෙන පුතෙක් නෙමෙයි සරේ හම්බුනේ. නේද? අක්කර ගානක පොල්වත්තක් තියෙන දරුවෙක් හම්බුණා. එහෙම අරයන්න පුළුවන් නම් කොහොම තියේද? නේද? දැනුත් මෙහෙමනම්. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ මේ කුහකකම්, කපටිකම් නේද? ඔක්කොම කරලා එකතු කරගන්න හදන්නේ මොනවද? පංචකාම සම්පත්තිය. යනකොට අරයන්නේ නේද? ඔවුරු වගේද? බලන්නකෝ, කටට රහ ඇතිව යමක් කන්න ඕන වෙලා ආයතන එක පංචකාම සම්පත්තියද නැද්ද? එකින් එකක්. බලලා කරන කපටිකම් කොහොමද කියලා? නේද? ඉරිසන් සත්තු ළඟ නැද්ද පංචකාම සම්පත්තියට පොරාලල කපටිකම් කරන gati? අනිත්‍යව යට කරන gati? නේද? අනිත්‍යයට යට කරලා හිර කරලා උදුර ගන්න gati? පොර කන gati? එහෙනම් ඒ පොර කන gati, කපටිකම් කරන gati, අනිත්‍යයට හිංසා කරලා කටයුතු කරන gati කාගේ වැඩද ඒවා? කාට තියෙන වැඩද? ඉරිසන් සත්වෙන්ටත් තියෙන වැඩ ඒවා. නේද? එහෙනම් ත්‍රිසං සත්වෙන්ටත් තියෙන වැඩ නම් ඒ වගේ කපටි වැඩ. එහෙනම් ඉතින් අපිත් වැඩෙන්නේ කොතෙන්ද? පහත් මානසිකත්වයකට වැඩ. ඉතා පහත් මානසිකත්වයකට වැඩනවා. ඉතින් එහෙම කරා කියලා වැඩක්ද? වැඩක් නැහැ. ඇයි? ඔය වෙලාවේ හැරි ඔක්කොම ටික එකතු කරගන්න, ඔක්කොම ටික දාලා කිසිම දෙයක් නැතුව හැල හොල්මනේ නේද? ඒ හදාගත්ත හොරකම් කරලා හදාගත්ත ගේම මැද මෙන්න දරකොටේ වගේ ඉන්නවා, මොකුත් ඇසින්නක් කර ඔක්කුත් ඔක්කොම අවලංගුයි. බල බලවන්තව කටයුතු කරපු අය, ධනවන්තව කටයුතු කරපු අය ඔක්කොම ඉවරයි. අන්න ඒ බව දැනගෙන තමන්ගේ ඇතුළාන්තයෙන් ඉතාත් අද බල ඉතා ප්‍රබල හැඟීමක් එන්න ඕනේ මේ කුණු ශරීරය පවත්වා ගැනීම සඳහා. ඒ කුණු ශරීරය කිව්වේ නැතු ඉතින් ආයේ මේකට වෙන මොනවද කියන්නේ? කුණු ශරීරය කියන්නේ නැතුව වෙන කියන්න දෙයක් නැහැ. ඇයි? මොන තරම් උත්සාහ කරත් මේ ශරීරය ගන්ධස්සාරේ නවත්ත ගන්න තියෙන පුදුම අමාරුවක්. අසාර්ථක උත්සාහයක් අපි අරන් යනවා ගඳ නැතුව ජීවත් වෙන්න. නේද?
ඒ වගේ කර්මානුරූපව හම්බෙච්ච මේ නැති වෙලා යන වෙනස් වෙලා යන පළුදු වෙලා යන කුණු ගඳ ගහන නේද මැස්සන්ට අයිතිය තියෙන මැස්ස ඇවිල්ලා සැරෙන් සැරේ පරීක්ෂා කරන ඇයි මේ පවන්නත්තක් අරන් ඉන්නේ දැන් ආවොත් එහෙම එලෝ ගන්න නේද මේ මොකද මේකේ හැටි ඉතින් නේද මොකද මස් කඩේ වගේ මස් කඩෙත් මොකද කරන්නේ වතුර ගහනවා පවන් ගහනවා වතුර ගහනවා පවන් ගහනවා නේද අපිත් මොකද කරන්නේ වතුර ගහනවා පිහිනනවා පවන් ගහනවා නේද අතින් හරි එලෝ ගන්නවා එනකොට එලවන්න නැතුව ටිකක් වෙලා හිටියොත් ඇවිල්ලා වහනවා නේද ඉතින් ඒකින්ද මේ වගේ මස් කඩයක් හම්බෙච්ච මේ ජීවිතේ මේකෙන් ගැලවෙන්න ඕනේ හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කියලා මම මේ ජීවිතය මේ කුණු ශරීරය පවත්වා ගැනීම සඳහා කුහුණාලපන ආදී වැරදි කතා වැරදි ක්‍රියා ගුණමකුකම් වැරදි විදිහේ දිවිපැවැත්මක් අරගෙන යන්නේ නැහැ කියලා අති ප්‍රබල හැඟීමක් තියෙනවා හරි අන්න ඒකෙන් වෙන් වෙලා වේරමණි ඒ කුහුණා ලපන ආදීෙන් වෙන් වෙලා ජීවත් වෙන්න ඕනේ අන්න ඒ කෙනාට කපටිකම් කරන අයට චිත්ත සමාධියක් උපදිනවද ඕනම සත්‍යයක් යටතේ තමන්ගේ ප්‍රතිපත්තියේ ඉඳගෙනම ඕනෑ දුකක් විඳගෙන ඉන්න කෙනාට තියෙන්නේ මානසික අසහනයක්ද මානසික සහනයක්ද මානසික සහනයක් හරිද නිදාගන්නවත් බෑ සමහර අයට රත් වීම දැවීම අතීත ජීවිතය මතක් වෙනකොට රත් වෙන දැවෙන පිච්චෙන ගතිය එනවා අනුන්ගෙන් උදුරාගත් දේ මතක් වෙනකොට අනුන්ට දුන්න ගිනි මතක් වෙනකොට රත් වෙන දැවෙන පිච්චෙන ගතිය එනවා විතරක් නෙවෙයි වැරදියට හරි හම්බ කරගෙන සාංගික දානයක් දුන්නට ඒක සාංගික වෙන්නේ නැහැ නේද බැංකුවේ තියෙන්නේ බාහුවලයෙන් හරි හම්බ කරගත්ත ඒවා නෙවෙයි නම් ධාර්මික උපයාස අපයාගත් දේ නෙවෙයි නම් ඒක සාංගික බවට පත් වෙන්නේ නෑ දානයක්වත් දෙන්න නෑ අන්තිම. ඒක හින්දා හොඳට මහන්සි වෙලා ඉතා නිවැරදිව සත්‍යවාදීව බෞද්ධව ජීවත් වෙන්න ඕනේ. ආන් ඒ අය නිවනට ළඟයි. හිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේ වැඩි දෙනෙක් සිංහල ජාතිකයෝ නිවන් දැක්කද නැද්ද? බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. අපේ තාත්තලාට වැඩිය ගුණවන්තකම් යහපත් ගතිගුණ සියලට තිබ්බත් නැද්ද මතක් කළ හොඳ වෙල බැරුව මං කියන සමස්තයක් වශයෙන් ඔක්කොම නෙවෙයි සාමාන්‍යයෙන් පොදු වශයෙන් ගත්තොත් සියලට වැඩිය මතක තියෙනවා නම් 100ගේ 100ක් මතක තියෙනවා නම් කාට හරි මොකද කියන්නේ ඒකට කි ඍජු ගතිගුණ තිබ්බද නැද්ද ඉතර අපේ සිංහලයේ මිනිස්සුන්ගේ ගතිගුණ ඍජුයි බව තේරිලා නැද්ද මතක් කළ බලනකොට නේද කෙලින් කතා කරන කෙලින් වැඩ කරන යුතුයකම් කරන විශේෂයෙන් නේද තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් දරුවන්ට භාර්යාවට ස්වාමියාට හැමෝටම කරන හරියට කෙලින් පප්ප කෙලින් තියාගෙන ඉන්න මිනිස්සු කඩිපුර ඉති හොඳ කොන්ද කෙලින් ඕන තැනකට මූණ දෙන්න පුළුවන් හයිහත්ය තියෙන නේද කියන්නේ කළු සිංහලයා කියලා කියන්නේ නේද එහෙම හයිහත්ය තියෙන කුල කාන්තාව කියලා කියන්නේ නේද අද හුඟක් අත ඉන්නේ කොහොමද නිකන් මට බැරුව ආවාගේ ඇකිලිලා ඉන්නේ නේද මොකද මේ එළඹෙන්න බෑ දුස්සීල වෙනකොට මුහුණ දෙන්න බෑ ඇකිලිලා ඉන්නේ පොරමරකම් වලින් පීඩිත වෙලා පොරමරකම් හින්දා ඉර වෙලා ඉන්නේ ගැලවෙන්න පුළුවන්කම නැතුව ඉන්නේ ඉතින් බණපද ඇහෙනවා විතරයි බණපද ඇහෙනකොට මොකද වෙන්නේ කොරපේව ඔක්කොම රක්කන මල්වක් තියෙනන් අතේ තියෙන නේද ඈ තිබ්බට ඒ බණපද ඇනුම් පද වගේ වෙන ඇනෙනවා ඒ බණපද හරියට එතකොට මොකද වෙන්නේ කිසිදු සමාධියක් ඇති වෙන්නේ නැහැ ඉතින් එහෙනම් හරියට අසරණ වෙනවා. එහෙම ආයට මාර්ග හිතක් පහළ වේද? පිරිසුදු ක්‍රමේ ප්‍රතිමූර්තියක් වාගේ වෙන්න ඕනේ. මේ ජීවිතය කෙනෙක් කල්පනා කරනකොට මගේ මේ මස් පිටක් ගානේ මගේ මේ ශරීරයේ ලේ පිටක් ගානේ පිරිසිදුයි. ආන් ඒ වගේ හැඟීමක් කියන්නකො නිකන්. මේක මම අපිරිසුදු දේවල් වලින් පෝෂණය කරලා නැහැ. මම මේ ශරීරය දන්න කාලෙක අපිරිසුදු දේවල් වලින් පෝෂණය කරලා නැහැ. නිවැරදිවම මගේ ජීවිතය ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දේවල් නිවැරදිවම කරලා තියෙනවා කියලා දැඩි හැඟීමක් ඇති කරගන්න කෙනෙකුට පින්වත් මේ එපමණක් ඇති ඇස් දෙක පියාගත්ත තැනින් සමාධියක් වැඩෙන. ඒ ප්‍රීතිය ඇති. හරි. චිත්ත සමාධියට හේතු වෙන්නේ මොකද්ද? ප්‍රමෝදය. නිවැරදිව ජීවිතය ගෙවීමේ ප්‍රමෝදය. ඒ ප්‍රමෝදය නිසා උපදින්නා වූ ප්‍රීතිය ආන්ගේ ප්‍රීතිය තමන්ගේ කය සංසිඳනවා ලොවේහි ලැබිය හැකි ඉහළම සතුට කය සංසිඳ වීමෙන් කාමචන්ද ආදී නීවරණයන් සංසිඳ වීමෙන්
ලැබෙන්නා වූ සමාධිමය විවේකය අවදාකත් ලබන්න පුළුවන් කමක් නැහැ. වැරදි ආජීවයෙන් ජීවත් වෙන අය. හරි. එහෙනම් අන්න ඒවෙන් ජීවත් වීමේ තියෙන භයානකම මේකයි. එතකොට යම් විදිහකින් අපි අදින් වැරද්දක් කළා තියෙනවා නම් මොකද කරන්න ඕන? ඉක්මනට ගුරුවරයෙක් හොයාගන්න ඕන. යහපත් තේරුම් ගන්න පුළුවන් ගුරුවරයෙක් හොයාගන්න. ඒක තමයි අයින් වෙන වැඩේ. හිත සකස් කරගන්න ඕන ක්‍රමවේදය ඒකට කියනවා ආයති සංවරයේ පිහිටනවා කියලා. ගුරුවරයා ඉදිරියේ පාපෝච්චාරණයක් කරනවා මගේ අතින් මේ වගේ වැරදීමක් කරලා තියෙනවා කියලා. ඒකල මොකද කියන්නේ ඒ යහපත් ගුරුවරයෙක් ඉදිරියේ පොරොන්දු වෙනවා මම ආයෙ කවදාකවත් මේ වගේ වැරද්ද කරන්නේ නැහැ කියලා. හැබැයි එහෙම පොරොන්දුනා කියලා කරපු වරදේ පව් තියෙනවනම් පව ඉවර වෙන්නේ නැහැ. නමුත් අකුසලයේ නැగి එන ගති අඩු වෙනවා. තමන්ගේ හිතේ තමන්ට හිත හදාගන්න පුළුවන් කමක් ලැබෙනවා එතකොට. සමාධියට බාධා වෙන්නේ නැහැ එතකොට. ඊට පස්සේ නිවැරදිම ජීවිතයක් ගත කරනවා. හැබැයි නිවැරදි ජීවිතයක් ගත කරනකොට අර කෙරෙන භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියන ආකාරයට කටයුතු කරනකොට අර කෙරිච්ච පාපයන් වලට විපාක දෙන්න වෙලාවක් එන්නේ නැහැ. ඒවා අහෝසි කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් බේරෙන්නත් පුළුවන්කමකුත් තියෙනවා නේද? එහෙනම් අපි දැනගන්න ඕනේ මේ බුද්ධ ශාසනය තුල අපිට අපේ ජීවිතය සකස් කරගන්න විදිහ තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් තීරණයක් ගන්නවා අදින් පස්සේ මම මේක කරන්නේ නැහැ. දැන් එතකොට ස්වාමීන් වහන්සේලා විදිහට කටයුතු කරන පිරිසට මේ සාමතින් මේ මිත්‍යා ආජීව කියන එකදී ස්වාමීන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා මිත්‍යා ආජීවයෙන් වැළකෙන්න ඕනේ කියලා. වැරදි දිවි පැවැත්මට යන්නේ නැති වෙන්න ඕනේ. එහෙනම් අපිටත් පුළුවන් ඕනම් පොඩි කපටිකම් කරන්න. ඔන්න මට මොන හරි දෙයක් පූජා කරනවා. මම දැන් දැනගන්නවා ඒක කියන්නේ කපටි ක්‍රියා කියන්නේ එහෙම කරන්න පුළුවන්. පූජා කරනකොට මම දන්නවා අපෝ මං ඕවා පාවිච්චි කරන්නේ නැහැ අරේ මේ කියලා අර ප්‍රසාදේ වැඩි කරගන්න ඇතුළාන්ත කපටි චේතනාව තියාගෙන මම දන්නවා මේ පොඩි දේ එපා කිව්වොත් මගේ බලාපොරොත්තුවක් වෙනවා ලොකු දෙයක් ගෙනලා පූජා කරනවා එතකොට. සද්දා සම්පන්නකම වැඩි වෙලා කියලා. අන්න එතකොට අන්න ඒ වගේ වැඩ කියනවා. ඊළඟට ඒ වගේ කපටි කතා කරනවා මේ අපිට ඉතින් හරි අමාරුයි අප්පා මේ සිවුරු හැම හොදගන්න වේල ගන්නත් ඉතින් හරි අමාරුයි ඔවා ඉතින් අර දැන් කාලේ ඉතින් තියෙනවනේ ඉතින් මේ නේද නේද අන්න ඒ වගේ කපටි කතා කෙලිම කියන්නෙත් නැහැ. ආන් ඒවට කියනවා කුහනා ලපනා කියලා. වික්ෂු ජීවිතේ ලද දෙයින් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. ලෝකෙම පංචකාම සම්පත්තියට පොරාලනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඒකන්තම් පරිපූර්ණං ඒකන්තම් පාරිශුද්ධං සංකල්පිතං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණව මම බුද්ධ ශාසනයේ ඉක්මනවා කියලා නිවන් අරමුණු කරගෙන පැවිදි වෙච්ච පැවිද්දා කොයි විදිහට ජීවත් වෙන්න ඕනේ? නිශ්චල ජීවිතයක් වෙන්න ඕනේ. මොකද්ද? ලද දෙයින් සතුටුව ජීවත් වෙන්න ඕනේ. අනිත් ඔක්කොම වටපිට බලන්නේ දැන් ගිලින්නම් පුළුවන් වුණොත් මේ පේන රූප, පේන සද්ද අල්ලගන්නම්, ගිලගන්නම්, තැම්පත් කරගන්නම්, වැටබැඳගන්නම්, බල්ලෝ හදන්නම්, වැටබඳින්නම්, සාප බඳින්නම් කියලා තමයි ජීවත් වෙන්නේ නේද? එහෙම ජීවත් වෙන ලෝකේ, පොරාල්ලමින් ජීවත් වෙන ලෝකේ භික්ෂුව කොහොමද? උදේට නැගිට්ටාද මොනවද ලැබෙන්නේ? ලැබෙන දෙයකින් ජීවත් වෙනවා. නොලැබෙන දේ ගැන ගැටීමකුත් නැහැ. ලැබෙන දේ ගැන ඇලීමකුත් නැහැ චිත්තසංතානෙ. ආන් ඒ වගේ ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටියට අදාළ ජීවිත ගත කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරන්න ඕනේ. එතකොට ඉතින් ඔය මොනවද නැකත් ආතර එතකොට ලකුණු අනාවැකි පෙර නිමිති මේවා ඔක්කොම කොහෙටද වැටෙන්නේ? මිත්‍යා ජීවිත. හරිද? බුදුරජාණන් වහන්සේ නැකත් ගැන දේශනා කරලා තියෙනවා කියලා දන්නවද? බුදුරජාණන් වහන්සේ හොඳම නැකත හදාගන්න හැටි දේශනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් නැකතක් බල්ලා දෙනවා නම් බල්ලා දෙන්න උන අන්නේ නැකත. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු විදිහට මිසක් තමන්ගේ ජ්‍යොතිෂ ගුරුවරයා උගන්වපු විදිහට නැකත හදලා දෙන්න බෑ. නේද? මම බණ කියන්න ඕනේ වෙන කෙනෙක් කියපු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට. එහෙනම් සම්මා සම්බුදුපියාණන් වහන්සේ සියලු බෞද්ධයින්ට නැකත් හදන විදිහ කියලා දුන්නා. කැමතිද දැනගන්න? හොඳම නැකතකට වැඩ පටන් ගන්න ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ හොඳම නැකත තමයි සත්තිද නැකත. සත්තිද නැකත කියන එක එන්නේ බොහොම කලාතුරකින්. ඉතාලම කලාතුරකින් එන මේ නැකතට වැඩ කරන ඒ නැකත හොයාගන්න ඊටත් වැඩිය වටිනා.
ඊටත් වැඩිය වැඩිය වටින නැකතක් දා ගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඔන්න පුළුවන් නම් ඒ ශාස්ත්‍ර ක්‍රමයේ අල්ලගත්තා නම් ඔන්න හැහෙන ගාන කරා ගන්න පුළුවන්. දන්නවද මේ නැකත මොකක්ද කියලා? යම් කිසි කෙනෙක් යම් වැඩක් කරද්දී නිවැරදි කාය කර්ම, නිවැරදි වාග් කර්ම, නිවැරදි මනෝ කර්ම. හරිද? මේක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම දේශනා කරපු දෙයක්. අඩි පොලේ ගහලා ලෑස්තිෙන්න ඕනේ ඒක පිළිගන්න. හරිද? මම මැරෙද්දී එහෙම හිතන්න ඕනේ. බය තියෙන්නේ. පොණ්ඩ ටික කපා ගන්නත් නැකත හොයා ගන්න. අකුරු ටික කියවන්නත් නැකත හොයා ගන්නවා. දැන් මේ මදිවට මේක කොච්චර එහාට ගිහිලාද කියනවා නම් පින්නත් මේ වැරදි ආජීවයෙන් ජීවත් වීම මම මේ සැරේ දැක්කා සාමාන්‍ය පෙළ ළමයින්ට විෂයන් මං හිතන්නේ 10ක්ද විෂයන් 10ට නැකත් 10ක් හදලා දින 10ට ගෙදරින් පිටත් වෙන නැකත් හදලා දීලා අපි ජාතියක් වශයෙන් මොනතරම් පිරිහීමකටද යන්නේ කියන්නේ බලන්න නේද මේවා දැක්ක දැක්ක දැන කියන්න ඇහෙන ඇහෙන දැන කියන්න මොනවද කියන්න ඕන ඔවා බොරු බුදුරජාණන් වහන්සේ නැකතක් හදපු විදිහක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ නැකත සත්‍යද නැකතද වැඩි වටින නැකත බුදුරජාණන් වහන්සේ හදලා දුන්නා කොහොමද එයා අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර කියන වැරදි ක්‍රියාවන් වලින් අයින් වෙලා වැඩ පටන් ගන්නවා විසුනාවාද පරසාවාද සම්ප්‍රප්පලාප මුසාවාද කියන ඒවායින් අයින් වෙලා වචනේ පිරිසුදු කරගෙන වැඩ පටන් ගන්නවා ඊළඟට ඊර්ෂියා කෝධ වෛර මාන්න වගේ දේවල් හිතෙන් අයින් කරගෙන සද්භාවයෙන් යම් කිසි කෙනෙක් කිදොර සංවර කරගෙන යම් කිසි කාර්යයක් ආරම්භ කරනවාද අන්නේ ආරම්භ කරනවා නම් අන්න ඒක සත්‍යද නැකතට වැඩිය වටින නැකතක් කියලා බුදුදහම වාසේ දෙනවා. දින ළමයා යවන්න ඕනේ විභාගෙට කොහොමද? උදේම පන්සිල් සමාදන් කරවන්න, ආදිම අෂ්ටම සීල සමාදන් කරවන්න. නේද? අනිත් අයගේ පුතේ මෛත්‍රිය පොඩ්ඩක් වඩන්න කියන්නේ. ප්‍රාථමික විභාගෙල් නිය ළමයි එක්කෙනෙකුටවත් දුකක් ඇති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න කියන්නේ. නේද? එහෙම කළා ඔළුව අතගාලා බුද්ධ වන්දනාව කරවලා දෙමාපියන්ට වන්දනා කළා දෙමාපියන්ගෙන් ආශිර්වාද අරගෙන යවන්න ඕනේ. මේක මොකද මේ කරන්නේ? නේද? අර තියෙන පෞරුෂය නේද නැති කරන්නේ ළමයින්ගේ. තමන් ගැන තියෙන ශක්තිය නේද නැති කරන්නේ. නේද? අන්න එතෙන්ට අපේ ජාතියක් වශයෙන් රටක් වශයෙන් සමහර පුවත්පත් වල මම දැක්ක විශේෂ අතිරේක තියෙනවා. গুপ্ত අතිරේක දැන්. නේද? අලුත් ඒවා පටන් අරගෙන. ඔක්කොම ව්‍යාපාරය ඔක්කොම මොන මාතද ඕවා කරන අය වැටෙන්නේ මොනවටද? මිත්‍යා ආජීවය. හරිද? ඒ වාගෙන් ජීවත් වෙන්න හදනවා නම් යම් කෙනෙක් ඒවා වැටෙන්නේ මිත්‍යා ආජීවය. ඒකට තිය නිවන් දකින්න එක වැඩි. ඒකට ඒවයෙන් හම්බ කරන දේවල් වලින් නිවන් දකින්නේ. හරිද? දැන් පේනව නේද? හැම දෙයකටම මොනවද? අනාවැකි. හැම දෙයකටම අනාවැකි. පොඩ්ඩක් නැත්තම් අනාවැකි. අනාවැකි වරද්ද ගන්නවා. වැරදිච්ච අයත් ආයෙ ගිහින් අනාවැකි පස්සේ යනවා. වැරදුනත් හැබැයි මිත්‍යා ජීවෙන් ජීවත් වෙන අයගේ ජීවිතේ නම් වැටෙන්නේ නැහැ. මොකද අමාරු වෙන මිනිස්සු අල්ලගෙන මොකක් හරි එකක් කියලා. නේද? වැරදි ආජීවයෙන් ජීවත් වෙන බෞද්ධ වැඩි වගේ නේද බලන්න. ඒ දැනගෙන අපිට හයියක් තියෙන්න ඕනේ අපිට පෞරුෂයක් තියෙන්න ඕනේ අපිට ලොකු ශක්තියක් තියෙන්න ඕනේ මම බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් නේද මම බුදුරජාණන්ගේ දරුවෙක් ඇයි මං එහෙම කියන්නේ මම බෞද්ධ උපාසකයෙක් උපාසිකාවක් කියලා ප්‍රතිඥා දීලා තියෙන්නේ බෞද්ධයෙක් කියවනම් මම බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් එහෙනම් මං ඔවට උඩගෙඩි දෙන්නේ නැහැ මං තවත් කෙනෙක් එක්ක ඔවා ගැන කතා කරන්නේ නැහැ මම ඉතා නිවැරදිව සතියක් කටයුතු කරලා අන්සිල් හරියට ආරක්ෂා කරලා ආජීවත්වමක සීලය රැකලා කරුණාවන්තව ජීවත් වෙලා කාට හරි උදව් උපකාර කරලා මම උදෑසනක හොඳම වෙලාවක පායන වෙලාවක මගේ දරුවාගේ කොණ්ඩේ කපනවා එද පිරිත් ටිකක් කියලා. හරිද කරලා බලන්න වරදින්නේ නේද? එහෙම කරගන්න ඕන දැන් ඉතින්. ඉතින් ඒ විදිහට අපි සම්මා ආජීවයට වැටෙන්න ඕනේ. සම්මා ආජීවයට අනිත් අය වටන්න ඕනේ. නැත්තම් අපිට නිවන් දකින්න බෑ. හරි නිවන් දකින්න බෑක මම කියන එකක්ද නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් නේද තමන්ගේ දිවි පැවැත්ම නිවැරදි කරගන්න ඕනේ අපි ඒවා ප්‍රතික්ෂේප කිරීමෙන් වෙන්නේ මොකද්ද අනිත් අයත් ඒකට පොළඹවන්න හේතු වෙනවා අපි ඒවා පරම්පරාවට අරියන්න ගත්තහම මහා මෝඩ මිනිස්සු වෙනවා නේද මල මැරිච්ච මිනිහ එළියට ගන්නත් අනේ අම්මේ මොකක්ද මේක වැඩේ ඉතින් අර වෙලාව හොඳ වුණා නම් මැරෙන්නේ දැන් ඒකට අපි මොනවා හරි කිව්වම කියන්නේ මොකක්ද දන්නවද? ඉන්න අයට තියෙන බය. නේද?
බය වෙන්න ඕනේ මැරෙනවට නෙවෙයි බය වෙන්න ඕනේ මොනවද ආයසරයක් ඉපදෙනවට ආයසරයක් ඉපදෙනවටයි බය වෙන්න ඕනේ මැරෙනවට නෙවෙයි එහෙනම් ආයසරයක් නූපදින්න නම් ඔය මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරගන්න ඕනේ අයින් කරගෙන මහා පොළවේ පය ගහලා සත්‍යවාදීව කෙලින් හිටගන්න පුරුදු වෙන්න ඕනේ ඒක තමයි නිර්වාණ මාර්ගය ආරම්භ වෙන විදිය එක පැත්තකින් කුලමල ගැන කතා කරනවා තව පැත්තකින් නැකත් ගැන කතා කරනවා තව පැත්තකින් තව මොනවහරි ගැන කතා කරනවා කතා කර කර ගිහිල්ලා මොකද කරන්නේ හේසාලෝ මානකා දන්තා තතෝ මන්සං ආරු අට්ටි අට්ටි මිච්ඡං ඉත වැඩක් නැහැ භාවනාවෙන් නේද මොනමල විකාරද ඒ ඒකින්ද ඒක හරියන්නේ නැහැ කොහොමත් ඒක හරියන්නේ නැහැ තමන්ට භාවනා වැඩෙන්නේ නැහැ ඒකින්ද නිවැරදිව ප්‍රායෝගික ජීවිතයේදී තමන්ගේ ආත්ම ශක්තිය තමන්ට බුදුහාමුදුරන්ගෙන් හම්බෙච්ච හයිය ඒයි ඒ හැම කියන්නේ මොකක්ද බුදුරජාණන් වහන්සේගෙන් හම්බෙච්ච හයිය දැනගෙන කරන එක යමක් කරනවා නම් දැනගෙනම කරන්න පුළුවන් ඒහි පස්තික ගුණය තියෙන ධර්මයක් අපිට ලැබිලා තියෙනවා නේද කරන්න කලින් දැනගෙන කරන්න පුළුවන් අන්ධ භක්තියෙන් කරන්නේ නැහැ කිසිම දෙයක් කරන්නේ නැහැ ඔය මුක්තියක් එහෙම ගිල්ල වල්ලනවා සමහර ඇත්ත කොහොමද ඒකෙන් වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා දන්නවද බෙරයක් එල්ල ගන්නවා කරේ නේද අපල දුර වෙන්නේ කියලා නවග්‍රහ මුද්දක් දා ගන්නවා ඒකෙන් මොකද වෙන්නේ කියලා දන්නවද දාගෙන ඉතින් බලාගෙන ඉන්නවා දැන් හරියයි දැන් හරියයි දැන් හරියයි නැහැ කිහිලා කියන කිව්වා මල ගැදර ගියාද කිල්ල කහුණාද අනේ අපි තරම් මෝඩ జాතියක් ලැජ්ජාව කියන එක නේද ඈ රැවටෙනවා 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 ඉවරක් නැහැ ඉතින් මේ වගේ මෝඩ වෙන්නේ නැතුව අභිමානවත් ජීවිතයකට යන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හොයන්න ඒ ධර්මයේ ගවේෂණය කරන්න එහි කිසිම තැනක නැහැ අපි පින්වත් මේ ආ කරන්නකෝ බලන්න කරලා බලන්න එතකොට තේරුම් ගන්න පුළුවන් මේ එහෙම ඒවා නැහැ. නිවැරදිව ධර්මයේ ගවේෂණය කරන ඇත්තන්ට තියෙන්නේ මොකද්ද? කරොත් කරන්න කලින් කරන්න පුළුවන් කියලා පේන ධර්මයක්. විනිවිදයි කියන්නේ ඒකයි. දැනගෙන යන ගමනක් ඒක. ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ සිහිය නුවණ වීරය කියන එක. අපේ චිත්ත අභ්‍යන්තරයෙන් මේ වැරදි ආජීවයට විරුද්ධ බලවේගයක් ඇතුළාන්ත හැඟීමක් උපදින්න ඕනේ. හරිද? නිවැරදි ආජීවය කියලා. අන්න ඒ නිවැරදි වැරදි මිත්‍යා ආජීවයෙන් වැළකීමේ ආරති විරති පටිවිරති වේරමණී කියන තැනටමපත් වෙනවා. ආංගෙදාට කියනවා සම්මා ආජීවය මාර්ග අංගයක් වුණා. හරිද? ඇලීමක්වත් නැහැ. ඒ කියන්නේ දැන් සමහර අය බයයිනේ නේද? බයයි. ගැටීම් තියෙනවා. ඇලීම් තියෙනවා නැකත් වලට. අපි ඉතින් ඔය හාමුදුරුවෝ ඉතින් ඔහොම කිව්වට කොහොමද අපේ પરම්පරා ගානක් ඉතින් නේද අපි ආපු ඉතින් කියලා නේද අර ආපු ක්‍රමේ වෙනස් කරන්න බෑ ඒකට ඇලිලා නැකතට ඇලිලා එතකොට ඒවා අන්න ඒ ඇලීම සම්පූර්ණයෙන්ම බැහැරවීම මේ වැරදි ඊළඟට මම මෙන්න මේ විදිහට හොරකම් කරලා මේ විදිහට අනුන්ට ගිනි ගැටි දීලා මේ ක්‍රමයට ජීවත් වෙන්න ඕනෑය කියලා කුහනා ලපනා ආදිය කරමින් තමන්ගේ ගොඩ වගා කරගැනීමේ ප්‍රයත්නයක් තියෙනවනේ ඇතුළෙන්ම යටින්ම ආන් ඒක සම්පූර්ණයෙන් නැති වෙලා. හරි? ඒක සම්පූර්ණයෙන් නැති වෙලා ඒ සඳහා ඇලීම් මාත්‍රයක්වත් නැහැ. අනුන්ගේ දේවල් දැක අපටිකම් කර ලබා ගැනීමේ ඇලීම් මාත්‍රයක්වත් නැහැ. හරි? ඒකෙන් වෙන් වෙලා සම්පූර්ණයෙන් වෙන් වෙලා හිත. හරි? උපරිම නිදහස් වෙලා. ඒ කියන්නේ පංචකාම සම්පත්තියේ අපටි විදියට දීපවැත්ම සඳහා පාවිච්චි කිරීම පිළිබඳව මාත්‍රිය මං කිය මේ පවන්නත් දැක්කම කිසිම හැඟීමක් නැහැ කියලා. ඔය පැත්තේ කට්ටියට කිසිම හැඟීමක් නැහැ. මොකද මේකෙන් ඇති වැඩක් නැහැ. මුළු ලෝකෙම ඒ වගේ නේද? ඉතින් ඉදහස්ත නැත්. ඉතින් ඉදහස්. අන්න එහෙම වැරදි ආජීවයෙන් හිත සම්පූර්ණයෙන් නිදහස් වෙන බලවේගයක් කොහෙන්ද හැදිලා තියෙන්නේ? හිතෙන්ම හැදිලා. ඒ කොහොමද හැදිලා තියෙන්නේ? ආදීනව තේරිලා. ආදීනව තේරිලා. ඔන්න බලන්න. මේ බලන්න කැමති කේක් જાතියක් තියෙනවා. හරි. දැන් ඒකට ඇලීමක් තියෙනවා. දැන් මේකේ ඇලීමෙන් අයින් කරගන්න හදනවා. පුළුවන් තරම් නෑ මම මේකට ඇලෙන්නේ නැතුව ඉන්නවා කිව්වට දැන් කන්න නැතුව ඉන්න පුළුවන් කොහමද දත් මිටි කාවගෙන හරි. එහෙනම් හිතේ ඇලීම තියෙනවා. එතකොට පහසුද අපහසුද? අපහසුයි. ඔන්න හරියටම දැනගන්නවා ඔය කේක් ඔතන තිබුණාට ඔයාලට වහ වගයක් මිස් වෙලා අය කියලා. කවුරු කියන මේ කේක් තිබ්බට මේවට වහ වැටිලා තියෙන්නේ. මේවා අන්න එතකොට දැන් ඔක්කොම දන්නවා මේ කේක් ගොඩ ළඟින් යනකොට මේවට වහ මිස්ස වෙලා මොන හරි හේතුවක් ඉන්න. දැන් හොඳයි. හැබැයි
කන් නැති වෙන බලය ඇති වෙලා තියෙන්නේ කණ්ඩ අන්නේ නැති වෙන්න බලය ඇති වෙලා තියෙන්නේ කොහෙන්ද හිතෙන් බලයක් ඇවිල්ලා ඇයි ඒවොත් වෙනදේ දන්නවා හිත නේ දාම් බලන්න හිතෙන්ම බලයක් ඇවිල්ලා කොතර සුවඳ තිබ්බත් කන් දෙපා ආන් ඒ වගේ මොනතරම් රස දැනුණත් මොනතරම් හොඳයි කියලා හිතුණත් මොනතරම් කෙටි කියලා හිතුණත් යාන වාහන දැක ඉඩම් කඩම් දැක අනිත් අයගේ සම්පත් දැක මොනතරම් සතුටු ලැබුණත් කොහොනා ලපනා ආදිය කරලා ගුණමකුකම් කරලා වැරදි ආජීවයෙන් වැරදි විදිහට මේවා අරගත්තොත් වහදාපු ඒවා කෑවා වාගේ තමයි කියලා ඇතුලෙන්ම එන බලයක් තියෙනවා නම් ඇතුලෙන්ම එන ඒක කරන්න එපා කියලා චිත්ත වේගයක් තියෙනවා නම් අඩුම තරමින් පින්නත් නී තමන් වැඩ කරන කාර්යාලයේ දුරකථනයෙන් අනවශ්‍ය අමුතුමක්වත් ගන්නේ නැහැ. දුරකථනයෙන් අනවශ්‍ය අමුතුමක්වත් ගන්නේ නැහැ. හිතන්න බලන්න. ඔවා කියන්න ගියාම සමහර අය කියන්නේ මොකක්ද දන්නවද? මහා මුහුදෙන් වතුර බාල්දියක් ගත්තට ඉතින් ඕක අය මහා මුහුදට දැනෙනවා අය. පිරිසිදු ජීවිතයට හානි කරගන්න එක. හරි? මහා මුහුදෙන් වතුර බාල්දියක් ගන්න එක මහා මුහුදට දැනෙන්නේ නැහැ. හැබැයි ගත්ත මිනිහට ඒක මහා මේරු පර්වතයක් වගේ බර උස්සන් දෙනවා පස්සේ. ඒක දැනගත්ත අය මොකද කරන්නේ? තමන්ගේ මේ හෙළන දහඩිය බිඳ පිරිසිදුම පිරිසිදු විදියට පොළොවට වැටෙන්න ඉඩ අරිනවා. හරිද? ඇඟෙන් උරන දහඩිය නේද කෑමින්දා මේ ශරීරය හැදිච්චින්දා නේද? ඒක පිරිසිදු දහඩිය බිඳක් පොළොව මහ පොළොවට වැටෙන විදියට ජීවත් වෙන්න අපිට පුළුවන්කම තියෙනවා. මොකද ලේසියෙන් දිනු වෙන්න පුළුවන් හොරකම් කරලා. ලේසියෙන් දිනු වෙන්න පුළුවන් කුහකකම් කරලා. අපිටකම් කරලා. නමුත් හැබැයි සතර නම් ගැලවීම ගොම බෝල කරකවන්න උනොත් මොකද කරන්නේ? නේද? ආට කියන්නද නේද කවුද දන්නේ අපේ අම්මලා දන්නෙත් නෑ තාත්තලා දන්නෙත් නෑ සහෝදරයෝ දන්නෙත් නෑ අර ගේ යහ පැත්තේ ගොම බෝලේ කරකවන්නේ අපේ හිටිය පුතානේ හිටිය දුවනේ කියලා කිසි කවුරුත් දන්නේ නෑ තේ ටිකක්වත් දෙනක් දෙන්නේ නෑ කවුරුවත් මොකක්වත් නෑ හරිය අසරණ ජීවිතවලට පත් වෙන්න වෙනවා ඒක දැනගත්ත අය භයානකම දැනගත්ත අය ඔය වසමිස්ත දේවල් අන්නේ අන්නේ තමන්ගේ චිත්තාභ්‍යන්තරෙන් ඒක නැగిලා එන්න ඕනේ කොච්චර ප්‍රමාණයකට නැగిලා එන්න ඕනද කියනවා නම් නිවන් දකින්න මට්ටමට ඒ පැත්ත වර්ධනය කරගන්න අත්පැත්තක් වර්ධනය වෙන්න ඕනේ. ඒකෙන් ඔය සම්මා ආජීව කියන පැත්ත වර්ධනය වෙන්න නම් කොච්චර නැగిලා ඉන්න ඕනද ඒක? අන්න අර ආරති විරති පටිවිරති වේරමණී කියන தත්ත්වයට ආපුවාම කියනවා මාර්ගංගයක් කියලා. ඊට මෙහා කියනවා පුඤ්ඤභාගීය ආස්තව සහිත උපදීපාක සහිත සම්මා ආජීවය කියනවා. හරි? ඒක සම්මා ආජීව කොටස් දෙකකට බෙදෙනවා. අරගානට වර්ධනය වුණාම කියනවා අනාස්තව වූ මාර්ගාංග ඌ ආරේ ඌ සම්මා ආජීවය කියලා. අන්න ඔය ක්‍රමයටම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන හතම ඒ ගානට වැඩිලා ඒ හත එකතු වෙලා යම් චිත්ත සමාධියක් හැදෙනවද? ආන් ඒකට කියනවා මාර්ග සමාධිය කියලා. ආන් එහෙමනම් ඒ විදිහට වර්ධනය වෙන්න ඕන අපේ ඇතුළ. නේද? අපේ හිත හත් පැත්තකින් වර්ධනය වෙලා සමාධියක් උපදින්න ඕනේ. ආන්ගේ මාර්ග සමාධිය පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්වය අපිට අවබෝධ කරවනවා. ඇත්ත අවබෝධ වුණාම ආයේ ඒක ඇලෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි ඉස්සෙල්ලාම දුර වෙලා යනවා. විචිකිච්ඡාව දුර වෙනවා. මේ වගේ වටිනාම ධර්මතාවයක් තියෙන වෙලාවේ අපි මේ ධර්ම කරුණු කටපාඩම් කරගෙන විතරක් ඉන්න එකද හොඳ නැත්නම් අනුන්ගෙන් කපටි විදිහට දුරගත නැමතුමක්වත් නොගෙන ඉන්න එකද හොඳ? ඒකින්ද මම ආරාධනා කරනවා මේ අයට. අපි බුදුහාමුදුරන්ගේ දරුවෝ වෙමු. අභිමානවත් දරුවෝ වෙමු. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට සසර ජීවිතය සුවපත් කරගන්න සසර ජීවිතේ නිවා ගන්න කටයුතු කරන පිරිසක් බවට පත් වෙමු. අභිමානවත්ව දැනගෙන ජීවත් වෙමු. නේද? ශරීරය පිරිසිදු කරමු. කොහොමද පිරිසිදු කරන්නේ? මේ ශරීරය වර්ධනය කරන්න මම කිසිම අන්න අර දිනේ අදිස්ථාන කරගත්ත දවසේ ඉඳන් අද වෙනකන් එහෙම පුළුවන්නේ දැන් පරණ වැරදි වෙලා තියෙන්න පුළුවන්. අදිස්ථානයක් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් මම මේ ශරීරය වර්ධනය කරන්න කිසිම වැරද්දක් සිද්ධ කරලා නැහැ. අනිත් අයට කිසිම ගින්නක් දීලා නැහැ. අනුන්ගේ දේවල් අරගෙන නැහැ. කපටිකම් කරලා නැහැ. ගුණමකුකම් කරලා නැහැ. අන්න ඒක අතහැරීම. ආන් ඒ අතහැරීම ආරම්භ කරන්ඩ අමුතු දවසක් වෙනකන් බලාගෙන ඉන්න එපා. අමුතු කාලයක් වෙනකන් බලාගෙන ඉන්න එපා. ඒක අතහරින්න ඕන කොයි වෙලාවෙද? මේ මොහොතේ ඉඳලම. හරි. ඉතින් ඒකින්ද හැමෝම වෙනින් අපි ප්‍රාර්ථනා කරනවා, අදිස්ථාන කරනවා. මේ ත්‍රිතා වටිනාම කාරණාවක් තමයි සිද්ධ කරේ. මෙවැනි ධර්මදේශනා මාලාවක ධර්මදේශනාවකට දායකත්වයක් ලැබලා දීලා
මේ අයගේ දායකත්වයේ යටතේ ධර්ම ශ්‍රවණය සිද්ධ වෙච්ච කිසියම්ම හෝ කිසි කෙනෙක් මේ බණ ඇහිලා මගේ ජීවිතේ මං සකස් කරගන්නවා කියලා ජීවිතේ සකස් කරගත්තොත් එයාගේ අපාදුකයි නැති වෙන්නේ. සංසාර ජීවිතේ විඳින්න තියෙන දුක් අඩු වෙන වාරයක් ගානේ ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ පිළිපදින වාරයක් ගානේ ධර්ම ශ්‍රවණය වෙන වාරයක් ගානේ බණ කියපු මටත් ඒ සඳහා දායකත්වයේ දරුවෝ මේ අයටත් උදව් උපකාර කරපු ආයතනයටත් ඒ සියලු දෙනාට අතිමහත් වූ පින් මහිමයක් සිද්ධ වෙනවා. මේකින්ද හැම දිනාටම මේ මහා පින් මහිමේ හේතු කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.